आयबोन सत्य अपक्षपाती मध्यस्थ प्रवृत्ति वार्ताकरणे प्रमुखया सियत टीवी प्रधान प्रवृत्ति प्रकाशयाई आरंभ वन्ने हरिदे हरियटम कियन सियत प्रधान प्रवृत्ति तुलिन मम उदेशान इडम गेदर सिरस्थल देन रागम वैद्यपीठेट कडावदनु पिरिसक सिसुंट पहर देई तिदने क्रोहले प्रहारेट संबंध हय दिनकु अतरंगुवट සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදු කරන ලෙසට මහජන ආරක්ෂක ඇමතිගෙන් පොලිස් ප්‍රතිට උපදෙස් ප්‍රහාරයට පැමිණි එක් රතයක් පොල් සංවර්ධන අධිකාරියේ බොරල්ල දේවස්ථාන බෝම්බ සිද්ධියට අත්අඩංගුවට ගත් තිදෙනෙකුට නිදහස කපන නොකපන විදුලිය හානි වූ අක්කරේට ගොවීන් ලක්ෂ දෙකක් වන්දි ඉල්ලයි පොහොර වන්දි ගැටලුව විසඳන්න ගොවීන්ගෙන් ආණ්ඩුවට සති දෙකක සහන කාලයක් රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න වලට විසඳුම් පේන තෙක්මානිකවත් නැහැ හිටපු ජනපති මෛත්‍රී කියයි බිත්තර ප්‍රහාරයට එරෙහිව ජාතික ජනබලවේගෙන් පොලිස් ප්‍රතිට පැමිණිලා අලුත්ගම මොහොතේ දිය නෑමට ගිය පාසල් සිසුන් 6 දිනක් රළපහරට හසුව ගසාගෙන යයි රතන හිමියන්ගේ mantri duhuraya අහිමි කිරීමේ ලිපිය ඉවත් කර ගන්නා බව අපේ ජනබල පක්ෂයේ ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි අධ්‍යාපනයට ගරහන කුහක දේශපාලනයට තිත තබන්න සජිත් සූදානම් තුන්වන දිනටත් කොවිඩ් ආසාදිතින් 1000 ඉක්මවයි ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ රාගම වෛද්‍යපීඨයේ නේවාසිකාගාරයේ ඊයේ දින ගැටුමක් හටගෙන තිබෙනවා එම ගැටුමට බාහිර පාර්ශවයක් මැදිහත් වීම හේතුවෙන් ගැටුම දුරදිග ගොස් සිසුන් 3 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළා. සිද්ධිය සම්බන්ධයෙන් මේවන විට 6 දෙනෙකු අත්අඩංගුවටගෙන ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ රාගම වෛද්‍යපීඨයේ නේවාසිකාගාරයේ සිසුන් අතර හටගත් අර්බුදයකට මෙලෙස බාහිර පාර්ශවයක් මැදිහත් වී තිබෙනවා. අදාළ පිරිස පොළු මුගුරු අතැතිව පැමිණ මෙලෙස සිසුන්ට පහර දී ඇති අතර පහර දීමෙන් සිසුන් තිදෙනෙකු තුවාල ලබා රාගම රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. නේවාසිකාගාරය වෙත පැමිණි පිරිස පිළිබඳව සිසුන් පොලිසිය දැනුවත් කළ අතර පසුව අදාළ පුද්ගලින්ගෙන් පිරිසක් එම ස්ථානයෙන් පලා ගියා. අභ්‍යන්තර ඇතිවෙච්ච ගැටලුවක් හේතුවෙන් මේ කියන්නේ ඒක ගැටලුව සමතකට පත් වුණාන් පස්සේ මෙතන බාහිර පිරිසක් ගෙන්නලා ඊට වඩා ලොකු ප්‍රශ්නයක් ඇති කරන්න පිරිසක් කටයුතු කරා විශේෂයෙන්ම දේශපාලන මැදිහත් වීම කියන පිරිසක් ඇතුළට ගෙන්නලා ලොකු ගැටලුකාරී තත්ත්වයක් ඇති කළා ඒ පිරිස පලා ගියා ළමයි එකතු වීමත් එක්ක මේ ගැටුමේදී අපේ ළමයි 3 දෙනෙක්ට තුවාල වෙලා මේ වෙනකොට රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබමින් ඉන්නවා කෙසේ වෙතත් ඔවුන් පැමිණි එක් මෝටර රථයක් සහ පැමිණි එක් අයෙකු අල්ලාගත් සිසුන් එම මෝටර රථය සහ අදාළ පුද්ගලයා රාගම පොලිසියට බහර දී තිබෙනවා මෝටර රථය පරීක්ෂා කිරීමේදී එය පොල් සංවර්ධන අධිකාරියට අයත් රථයක් බවට තහවුරු වී තිබෙන අතර එහි තිබී 2018 වසරේදී නිකුත් කළ රාජකාරී හැඳුනුම් පතක්ද සොයා ගැනුණා. මෙම හැඳුනුම් පත එවක අරුන්දික ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ රියදුරෙකුගේ හැඳුනුම් පතක් බව අනාවරණය වී තිබෙනවා. මෙම සිද්ධිය පිළිබඳව අද අමාත්‍ය සරත් වේරසේකර මහතා මෙලෙස අදහස් පළ කළා. ඒ සම්බන්ධයෙන් මම පොලිස්පතිතුමාට ඉදාම විධිමත් සහ පූර්ණ පරීක්ෂණයක් පවත්වන්නට කියලා දැනටමත් නියෝග දීලා තියෙනවා. ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර විසින් රෝගී අධීක්ෂණය යටතේ දැනටමත් විශේෂ පොලිස් කණ්ඩායමක් දෙකක් දැනට යොදවලා තියෙනවා. මේ සම්බන්ධ අදාළ සියලුම පුද්ගලයන් අත්දැකීමට අරගෙන පරීක්ෂණ පවත්වන්නට කියලා. මොන තරාතිරමක අයිති වුණත් ඒ සියලුම පුද්ගලයන් තරාතිරම නොබලා
ඔවුන්ට විරුද්ධව නීත්‍ය ක්‍රියාත්මක කරන්න කියලා මම පොලිස්පතිතුමාට මේ සම්බන්ධයෙන් විශේෂ උපදේශක් නියෝග කළා. සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට 6 දිනක අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. ඊයේ රාත්‍රියේ 11:30 12:30 අතර කාලයේදී මෝටර රථ දෙකකින් මේ පරිශ්‍රයට යම්කිසි පිරිසක් ඇතුළු වෙලා තියෙනවා. ඒ ඇතුළු වීමෙන් අනතුරුව යම් පහර දීම ආදිය සිදු වී තිබෙනවා. මේ සිද්ධියෙන් තුවාල ලැබූ රාගම වෛද්‍ය පීඨයේ සිසුන් 3 දෙනෙක් මේ වන විට රාගම රෝහලේ ප්‍රතිකාර ලැබමින් පවතිනවා. ඒ වගේම තවත් තුවාලකරුවන් 2 දෙනෙක් මීගමුව රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටින බවට අනාවරණය වුණා. ඉන් එක් තුවාලකරුවෙක් මෙම රාගම වෛද්‍ය පීඨයේ සිසුවෙක් බවට අනාවරණය වුණා. ඒ වගේම ඔහු මේ සිද්ධියට අදාළ සැකකරුවෙක් හැටියටත් අනාවරණය වුණා. සිසුන් විසින් එක් මෝටර රථයක් ඔවුන් බාරේ තබාගෙන තිබුණා. එය රාජ්‍ය ආයතනයකට අයිති මෝටර රථයක් බවට විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා. පැමිණි පිරිසෙන් පුද්ගලයන් 6 දෙනෙක් මේ වන විට අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ අත්අඩංගුවටගත් සැකකරුවන් ගෙන් මීගමුව රෝහලේ තුවාල ලබන අදාළ සැකකාර වෛද්‍ය සිසුව හැරෙන්න අනිත් අය අද දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. අද විදුලිය කපනවද නැද්ද හැම දිනකටම තියෙන ප්‍රශ්නයක්. විදුලි බල ඇමති කියනකොට විදුලිය කපන්නේ නැහැ කියලා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් කියනවා. සමහර විට විදුලිය කපන්න සිද්ධ වෙයි කියලා. ඉන්ධන ඇමති කියනවා තෙල් දෙන්න සල්ලි ඕනේ කියලා. හැබැයි ජනාධිපතිතුමා කියනකොට තෙල් දෙන්න පුළුවන්. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ විදුලි බල මණ්ඩලය දැන් අපේ රටේ ජනතාව එක්ක ඔට්ටු සෙල්ලම් කරන තත්ත්වයට ඇවිල්ලා. සාමාන්‍යයෙන් ජනවාරි සිට අප්‍රේල් මාසයේ දක්වා අපේ රටට පායනවා. ඒක සෑම වසරකම ස්වභාවයයි. එවිට ජල විදුලි බල නිෂ්පාදනයේ පහත වැටෙනවා. ඉන්ධන සහ ගල්ලඟුරු බලාගාරවලින් වැඩි ධාරිතාවක් ලබා ගැනීමට සිදු වෙනවා. මේ මොහොතේ ඩොලර් රිංගයත් එක්ක ඉන්ධනත් හිතූ හිතූ ආකාරයට ගෙන්වන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා විදුලි බල ඇමතිතුමා විදුලිය කපන්නේ නැහැ කිව්වට එදා රෑම තැන් තැන්වල විදුලිය නැතුව ගියා. ඒකට කියන්නේ විදුලි කප්පාදුව නෙමෙයි විදුලි බිඳවැටීම් කියලයි. සෑම වසරකම මෙම විදුලි අර්බුදයේ මේ ආකාරයට සිදු වෙනවා. මීට ස්ථිරසාර දීර්ඝකාලීන විසඳුමක් අවශ්‍යයි. වාර්ෂිකව විදුලි ඉල්ලුම වැඩි වෙනවා මිස අඩු වෙන්නේ නැහැ. වැඩි වෙන ඉල්ලුමට ඇති එකම විසඳුම LNG නැතහොත් ඩීසල් හා ගල්ලඟුරු බලාගාර පමණක් නෙවෙයි. අපේ රට ඉතා හොඳින් සූර්ය බලය ලැබෙන රටක්. සුළං බලයත් එහෙමයි. නමුත් අප දිගින් දිගටම පුන පුනා කියන්නේ පුනර්චනනීය විදුලි බල උත්පාදනයට මේ රට සූදානම් කරන එක පහසු නැති බවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පුනර්ජනනීය විදුලි බල උත්පාදනයේ පිළිබඳ ඉලක්ක දුන්නත් බොහෝ ඉංජිනේරුවන් සහ සමහර බලධාරීන් ඇත්තටම ආස හදිස්සි මිලදී ගැනීම වලටයි. පෞද්ගලික බලාගාරවලින් තමයි හදිස්සි විදුලි මිලදී ගැනීම සිදු කරන්නේ. සමහර බලාගාර බිඳවැටෙන්නේ හදිස්සි මිලදී ගැනීම සඳහාමද කියන ප්‍රශ්නය පැන නගිනවා. එක් විදුලි ඒකකයකින් රුපියල් 4ක් 5ක් කොමිස් මුදලක් සමහර ඉංජිනේරුවන්ට යන බවටත් චෝදනා තියෙනවා. විදුලි බල මණ්ඩලයේ සමහර ඉංජිනේරුවන්ගේ වත්කම් හරියට සොයා බැලුවොත් ඇත්ත හොයාගන්න පුළුවන් කියලා වෘත්තීය සමිති කිහිපයක්ම පසුගිය කාලේ ප්‍රකාශ කළා. කැලණිතිස්ස බලාගාරයේ හැර දැන් අනිත් බොහෝ ජනක යන්ත්‍ර ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ. කැලණිතිස්ස බලාගාරයට අවශ්‍ය ඩීසල්ද ලබා දෙන්න තීරණය කර තිබෙනවා. ඒ ලැබෙන්නේ සතියකට ප්‍රමාණවත් ඉන්ධන පමණයි. මේ විදුලි බලය ගැන අද වෘත්තීය සමිතිය පළ කළ අදහස්. පාර යනකොට කළුවරයි, විදුලිය නැහැ. තාත්තා විශ්වාසයෙන් හිටුව උදේ වැඩට ගියා, ගෙදර එනකොට ගේ කළුවරයි. දුව ඔන්ලයින් ගියා, එකපාරට නැවතුණා ලයින් නැවතුණා. බාබර් කොණ්ඩේ කප කප හිටියා, එක පැත්තක් ගිහිල්ලා කළුවරයි කොණ්ඩේ කපා කන්න ආපුවා, පැත්තක් කොණ්ඩේ පැත්තක් නැතුව බලාගෙන හිටියේ. මේ ආණ්ඩුවේ ඇමතිවරු විශ්වාසයෙන් යුතුව ප්‍රකාශ කරන්නේ නැහැ. ආණ්ඩුවේ නොහැකියාව, අකාර්යක්ෂතාවය බොරුවෙන් වහගන්න ඇමතිවරු තියලා එදා වේල ටුවස් එකට විදුලියයි ඉන්ධනයි දෙන ඇමතිවරු හින්දා අද භයංකාර තත්ත්වයට පත් වෙලා. තෙල් ඇමති තෙල් ටික දෙන්නේ කිරලා මැනලා. තෙල් ලැබුව වලට කිරිමුට්ටියට ඩොලර් ටික දාලා මුහුදපා කරලා ප්‍රමාද ගාස්තු කියලා නැව්වලට ගෙ
ගෙව්වා කිරිපිට ගෙවන්න තියෙන ඩොලර් ටික මේ වෙලාවේදී තෙල් ටික දෙන්නේ නැහැ ඒතොර අපි දන්නේ නැහැ කාගේද මේ සැලසුම කියලා මේ සැලසුම පිටපත අපි එදා කිව්වා වගේ කූට ව්‍යාපාරිකයෝ දූෂිත දේශපාලඥයෝ අවස්ථාවාදී වෘත්තිකයෝ සහ වංගල් නිලධාරි මේ හතර ගොල්ලෝ ඉන්නවා මෙතන අපිට පේනවා පක්ෂ විපක්ෂ දේශපාලඥයෝ ඉන්නවා මෙතන ඇවිල්ලා අපි කියන ආණ්ඩු පක්ෂ පමණක් නෙමෙයි විපක්ෂ කට්ටියත් මේක ඉන්නවා ඉතින් මේ සැලසුම් සාගත කුමන්ත්‍රණයේ අවසාන ප්‍රතිඵලය වෙන්නේ තව සති දෙකක් යනකොට කියයි අපිට කරන්න දෙයක් නැහැ අපිට මේ මේ බලාගාට්ටි ගන්න වෙනවා මේක ගන්න අනිවාර්යෙන් ගන්න ඒ ගන්න වැඩේ ගන්න සෙට් කරගෙන යන්නේ මේ වැඩේ මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාද අද විශේෂ ප්‍රකාශයක් සිදු කළා අපිට කිසිම දැනුම් දීමක් සහ ඉල්ලීමක් හරි කරුන්නේ නැහැ ලංකා විදුලි බල මණ්ඩලය විසින් අද දින විදුලි කප්පාදුකට යන්න අවශ්‍ය වෙන බව නොරච්චෝලේ ලක්විජය ගල්ලංගුරු බලාගාරය සම්පූර්ණ ධාරිතාවය ඒ කියන්නේ මෙගවස් 300ක් දැන්ටමත් ජාතික විදුලි පද්ධතිය එකතු කරලා තියෙනවා ඒ බලාගාරය නැවත සක්‍රීය තත්ත්වයට පත්වීම නිසා අපිට ඊයේ තිබුණු ප්‍රශ්නය නැවතත් ඇති නොවේ කියලා බලාපොරොත්තු වෙනවා ඊට අමතරව අද උදෑසන මම බලශක්ති අමාත්‍ය උදේ ගම්මන්පිල මහත්මයා සමග සාකච්ඡාවක් කරා ඒ සාකච්ඡාවේදී එතුමා පොරොන්දු වුණා ඉදිරි සුමානෙට අවශ්‍ය තෙල් ප්‍රමාණය සම්පූර්ණයෙන් ලබා දීමට ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා අවශ්‍ය ඩීසල් ප්‍රමාණය මෙට්‍රික් ටන් 10000ක් පමණ දවසකට ලබන සුමානයේ දක්වා කිසිම තෙල් හිකයක් ඇති වෙන්නේ නැහැ මේ බලාගාරයේ දිවීම සඳහා විදුලිබල මණ්ඩලයේ සතු මන්නාරඹ තඹපවණේ සුලම් බලාගාරය නිරීක්ෂණය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ පැමිණියා. එහිදී ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙන්නේ නව සුලම් බලාගාර ඉදිකළ හැකි ස්ථාන තෝරා ගන්නා ලෙසයි. ලංකා විදුලි බල මණ්ඩලයේ සතු මන්නාරම තඹපවණි සුලං විදුලි බලාගාරය අද පෙරවරුවේ නිරීක්ෂණය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම බලාගාරය වෙත ගියා. තඹපවණි සුලං විදුලි බලාගාරයේ මගින් තවත් මෙගාවොට් 50ක් ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීමට සැලසුම් කර තිබෙන අතර එහි ප්‍රගතිය විමසූ ජනාධිපතිවරයා නව සුලං විදුලි බලාගාර ඉදිකළ හැකි ස්ථාන පිළිබඳව කඩිනම් වාර්තාවක් සකස් කරන ලෙසට නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබුවා. මේ වන විට සුලං විදුලි බලාගාර මගින් ජාතික විදුලි බල පද්ධතියට එක් කෙරෙන මෙගාවොට් ක්‍යාව 248ක් කෙටි කාලයක් තුල එය ප්‍රවර්ධනයට ඇති හැකියාව සොයා බැලීම මෙම චාරිකාවේ අපේක්ෂාව බව ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ආණ්ඩුවත් නොරොච්චෝලේ වගේ මේ වැඩ නැහැ බන්දුලාල් කියන්නේ. හිතලා බලලා විදුලිය බිඳ වැටෙන්නේ නැහැ. හෙට හවසට හරි විසඳුමක් දෙනවා. තේනුක ප්‍රකාශ කළා. විදුලි අර්බුදයේ පිටුපස තිබෙන්නේ කොමිස් මුදල් ගසා කෑමක්. මේ චෝදනා බෙල්ල කරන්නේ හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා මේ දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා විදුලිය ගැන විදුලි බල ඇමති දන්නෙත් නෑ විදුලිය කොයි වෙලාවෙද අත්හිටවන්නේ කියලා මුළු ආණ්ඩුවම අද නොරොච්චෝලේ බලාගාරේ වගේ හිටී ගමන් අක්‍රීය වෙනෝ කොයි වෙලාවෙද කියලා නෑ නොරොච්චෝලේ බලාගාරේ වගේම ආණ්ඩුවත් අද අක්‍රීයයි විද වැඩිම් සිදු වෙනවා අපි මේක මේ හිතලා කළා මේ රටේ ජනතාව අපහසුතාවයටපත් කරන්න විදුලිය බල ඇමතුමා උත්සාහයක් දරන්නේ නැහැ මේ ආණ්ඩුවේ උත්සාහයක් දරන්නේ නැහැ හෙට දවස වෙනකොට මේකට හොඳ වැඩපිළිවෙලක් හදලා කතා කරලා ජනාධිපතිව මේ ගැන විශේෂ අවධානයෙන් ඉන්නවා මෙතන ඊට අනිද වෙනකොට මේකට නිසි විසඳුමක් ලැබේ ආණ්ඩුව ආවේ දවසම ඉඳන් ගින් අර්බුද නිර්මාණය කරන ඕනෑකමින් තමයි මේ අර්බුද නිර්මාණය කරන්නේ මොකද මේ හැම අර්බුදයක් පිටිපස්සෙම ගාණක් ගහගන්න කොමිස් මුදලක් ගහගන්න තමයි ඒගොල්ලන්ට ඌමනා මේ විදුලි අර්බුදයක් නිර්මාණය කරලා සිදු කරන්නේ මොකද්ද හදිසි විදුලිය ඇනවුම් කිරීමක් කියලා හොඳ කොමිස් මුදලක් ලබා ගන්න අවස්ථාවක් ඇති කරන එක තමයි මේගොල්ලන් සිදු කරන්නේ ඩොලර් අර්බුදය දවසෙන් දෙකින් විසදෙන්නේ නැහැ. යහපාලන රජය විසින් ජාත්‍යන්තර ස්වෛරීත්‍ය බැඳුම් කර ඇමරිකානු ඩොලර් මිලියන 12,500ක් නිකුත් කළා තිබෙනවා. අපි 5,500ක් ස්වෛරීත්‍ය බැඳුම් කර නිකුත් කරාම අපිට පුළුවන් වුණා සංචිත ඇමරිකානු ඩොලර් මිලියන 8,600ක් රකගන්න. මේ ඩොලර් අර්බුදයේ නිර්මාතෘවරු අද අපිට දෝෂ ආරෝපණය කරන යහපාලනය අද කියනවා unsolicited bid එකකින් සයිප්‍රස් කම්පැනියකට බොරතෙල් මෙට්‍රික් ටොන් 450,000ක්ද කොහෙන්ද ගන්න අනුමැතිය ලබා දුන්නලු. එහෙම කරන්න බෑ. unsolicited bid වලින් තෙල් ගන්න හැකියාවක් නැහැ. මේක මේක රටක්නේ. මේක යම් කිසි ක්‍රමවේදයක් හරහා ක්‍රියාත්මක විය යුතු වැඩපිළිවෙලක් තියෙනවානේ මේ රටේ. නීතියට පයින් ගහලා මන්ට ඕන ඕන විදියට මේ රට පාලනය කරන්න බෑනේ. අපිට පේන්නේ ආර්ථික කළමනාකරණය අවුලෙන් තවත් අවුලකට යන බවයි. මේ අර්බුදය ගමන් කරන්නේ හැදිලෝ මේ රටේ තියෙන බලශක්ති ස්වාධිකාරිය රට රහිමි කරන තැනට. ලෑන්ඩ් සේල් එක මේ ඉඩම් කෑලි කට්ටි කපලා විකුණනවා වගේ මේ කෑල්ලෙන් කෑල්ල විකුණු ගිහිල්ලා ඉන්න හිටින්න විදියක් නැති ලයිට් එක පත්තු කරනකොට ඒ ලයිට් එක පත්තු කරනවත් දෙන්නේ තීරණය කරන එක ඇමරිකාවට චීනට ඉන්දියාවට යන වාහනේ තෙල් ගහ ගන්නකොට තෙල් ටික ගහන එකේ අයිතිය තෙල් ටික ගහනවා නැද්ද කියලා තීරණය කිරීම බලේ ඉන්දියාවට චීනට ඇමරිකාවට යන තත්ත්වකර මේ රටේ එනවා. ඒක තමයි මේ අර්බුදේ පිටපස්සෙ තියෙන්නේ.
මෙවැනි අවස්ථාවක රටට අවශ්‍ය කරන්නේ රටේ ජාතික ප්‍රශ්න විසඳීම සඳහා ජාතික මැතිවරණය 20/23 පෙබරවාරි පස්සේ දැන් පස්සේ ජාතික මැතිවරණ සඳහා නීතිමය අයිතිය තිබෙනවා. එතෙන්දී අපි එක්සත් ජාතික පක්ෂය අවශ්‍ය පියවර ගන්නවා. රටේ තවත් නොවිසඳුණු අර්බුදයක් පොහොර අර්බුදය ගැනයි මේ තොරතුරු. කාබනික පොහොර දාලා කළ වගාවෙන් ගෙට ගන්න අස්වැන්නක් ඉතිරි වෙලා නැහැ කියලා අම්පාරි ගොවින් චෝදනා කරනවා. වි අක්කරයකට අඩුම ගානේ ලක්ෂ 2ක වන්දියක් ලබා දෙන්න කියලායි ගොවින් ඉල්ලා සිටින්නේ. වගා වන්දි ඉල්ලලා ගොවින් අදත් පාරට බැස්සා. මේ පොහොර පිළිබඳ ඇත්ත කතාව රජයෙන් හානි වූ වගාවට වන්දි දෙනවා කිව්වත් දෙන වන්දිය කොච්චරක්ද කියලා තාම කිව්වේ නැහැ. ගණන් හදලා බලලා ගොවීන් නම් කියන්නේ අක්කරයට ලක්ෂ 2ක වන්දියක් ඕනේ කියලායි. මේ සරේ මේ අස්වැන්න අපිට ගන්නකම් මොන විදියටවත් විශ්වාසයක් නැහැ. මේ වගේ අස්වැන්න ගන්න බැරි තත්ත්වෙ තමයි මේ ගොයම තියෙන්නේ. මේ බණ්ඩියක් හැදිලා නැහැ මේ ගොයමේ. අපිට වෙනදා ගත්ත ආදායමට සරිලන වන්දියක් අපිට ලබා දෙන්න නැත්තම් මේ කන්නේ අපිට ඉදිරියට ජීවත් වෙන්න බැරි වෙනවා. වන්දි දෙන්න කියලා ඉල්ලපු සිරිපුර යක්කුරේ නවගහයල ගොවීන් අන්තිමේදී මහපාරට ආවා. උහන ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ වී අසුණු නෙලීම දැන් ආරම්භ වෙලා තියෙනවා. රසායනික පොහොර නැති නිසා මේ පාර වී අසැන්න ගොඩක්ම අඩු වෙලා කියලයි ගොවීන් පවසන්නේ. මේ දින අක්කර 3මාරක වී වීකාර 25ක් 30ක් විතර වෙදී. මේ පාර 150ක් 108ක් විතර ගත්තා වීකාර. මෙහෙම කළේ ඉතින් අපි ගොවියෝ ඉතින් වැඩක් නැහැ නේ මේව කරලා. මේ ආණ්ඩුවෙන් පොහොර ටික නැදගෙන අපිට ගොවිතන පාඩු වෙලා තියෙන්නේ. වන්දි ගෙවන සල්ලි වලින් පොහොර ටික දුන්නා මොකද වෙන්නේ? මේ ආණ්ඩුවට ගොයියා ගැන තේරෙන්නේ නැහැ. රජපුතුවල හිටියට උන් කන්නේත් අපි හම්බ කරලා දෙන හාල් බත් ටිකනේ. එන කන්නේටවත් පොහොර ටික ලබා දෙන්න ගොයියට. වෙනදා අක්කරේකින් ගන්න වී ප්‍රමාණය 4න් එකක්වත් නැහැ මේ සැරේ. ගිය කන්නේ පොහොර දුන්නා නම් මේ කන්නේ අද මේ තත්ත්වයක් උදා වෙන්නේ නැහැ නේ. ඒතර දැන් අපේ ගෙවල් වල වුණත් වේල් දෙකක් බත් කාලා එක වේලක් බඩගින්න ඉන්න තරමට වෙලා තියෙනවා. රජයේ හාල් මාෆියාවක් හදලා පිට රටින් හාල් ගේන්න කටයුතු කරලා කියලා. තවත් පැත්තකින් ගොවි සංවිධාන රජයට චෝදනා කරනවා. අපි වර්තමාන රජයට සහ කෘෂිකර්ම ඇමතිවරයාට අපි කියනවා වෙළඳ අමාත්‍යවරයා දාලා උළු බක්ක නටන්න ඕන තැනට බක්ක දාලා නටවන්න ලෑස්ති වෙන්න එපා. ඉරෙන් ජහුට නාට්‍යයේ කෘෂිකර්ම ඇමතිලා පිටිපස්සට වෙලා දැන් බල්ටි ගහන්න වෙන අමාත්‍යවරුකට දෙනවා. ඇයි සහල් මාපියව නැති කරන්න බැරි අපේ රට? දිවයිනේ ප්‍රදේශ කිහිපයක ගොවි නියෝජිතින්ගේ එකමුතුවෙන් ගොවි ජාතික සමුළුවක්ද පැවැත්වුණා. වී කිලෝ එකට රුපියල් 25ක් සොච්චමක් දීලා මේ ප්‍රශ්න බේර ගන්න පුළුවන් කමක් නැහැ. ගොවි ජාතික සමුළුව විදියට අපි ඉදිරි 200 ඇතුළත විරෝධතා 230ක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. අපි ආණ්ඩුවට සති දෙකක් කල් දෙනවා මේ ප්‍රශ්න වලට පැහැදිලි පිළිතුරක් දෙන්න. ඒ සති දෙකක කාලය ඇතුළත මේ ප්‍රශ්න වලට පිළිගන්න පුළුවන් පිළිතුරක් ඕන. එහෙම නැත්නම් අපි ඊළඟ යලකන්නේදී වැඩ කරන්න කොහොමද කියන කාරණාව සම්බන්ධව අපි තීරණය කරනවා කියන එක අපි ආණ්ඩුවට කියනවා. මේ අතර එළඹෙන යලකන්නේ වෙනුවෙන් මැදවච්චිය ගොවීන් සඳහා අවශ්‍ය කාබනික පොහොර ගබඩා කිරීම ආරම්භ කර තිබෙනවා. තඹුත්තේ ගම විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු මිල ගණන් තව දුරටත් පහළ යමින් පවතිනවා. ගොඩක් දුරට මිල බැහැලා තියෙන්නේ. ඉතින් මේ ලොකුවට අරන් ගිය මිනිස්සු දැන් ගෝණි ගණන් අරන් ගිහින් දැන් මේ shopping එක තරම්වත් අරයන්නේ නැහැ. ඒකට අනිද්දාට එළවලු විකුණන්න බැරි තත්ත්වයක් මේ මාකට් එකේ ඇති වෙයිද කියන්න බෑ. මිල ගණන් පොඩ්ඩක් රිවර්ස් වෙලා තියෙන්නේ. මිල වැටිලා තියෙන්නේ බෙලඳ වෙන්නේ නැහැ. බෙලඳව ගොඩක් කඩු වෙලා තියෙනවා. ඒක වඩු විකුණන්න බැරුවයි ඉස්සරහට. වඩු විකිනෙන්නේ නැහැ. ලීස් 160යි අවිල්ල තියෙන්නේ. කිසිම දෙයක් විකිනෙන්නේ නැහැ. බෙලෙන්දෙක් ගිනියන්නේ නැහැ. අද අරන් ගියොත් හෙට ගිනියන්නේ. සල්ලි කො මිනිතුන්ට ගන්න. බඩු පොඩ්ඩක් මිල පල්ලෙහාටත් අවිල්ලා තියෙනවා. උනාට විකිනෙන්නේ. මේ අතර කාබනික පොහොර පමණක් යොදා සිදු කළ සාර්ථක ගොඩබෝග වගාවක් පිළිබඳ තොරතුරු මොරගහකන්ද මහවැලි කලාපයට අයත් ඇලහැර ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. මේකට අපි රසායනික පොහොර ගහලා නැහැ කොහොමත්ම කාබනික විදියට තමයි කරන්නේ. අපිට තියෙන ලොකුම ගැටලුව තමයි මේ බෝග ගෙනිය ගන්න මේ පාර නැහැ. වතුර ප්‍රශ්නේ තියෙනවා. අක්කර 200ක් විතර ගොවිතැන් කරලා තියෙනවා මේකේ කට්ටිය. දැන් මේ වතුර නැති ප්‍රශ්නේ තමයි තියෙන්නේ. අපි ගොඩක් මිල්ලන්නේ වතුර ප්‍රශ්නේ විසඳලා දෙන්න කියලා. දැන් මේ රට කජුවේ මේ පැහිලා තියෙන අපිට මේ ගලව ගන්න වතුර නැහැ. වැහි වහිනකන් ඉන්න ඕනේ. මෙරටින් හමුවන කොවිඩ් රෝගීන් අතරින් බහුතරයක් මෙවර විට ඔමික්‍රෝන් ආසාදිතින් බවට හඳුනාගෙන ඇති බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. කොළඹ නගර සීමාවේ රාත්‍රී සමාජ ශාලා විවෘත කිරීමට මේවන තෙක් අවසර ලබා දී නැති බවයි කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජේමුනි මහතා ප්‍රකාශ කළේ. ඒ මේවන විට පවතින තත්ත්වයත් සමගයි. දැන් කොවිඩ් සවිස්තර වාර්තාව.
මේවන විට දෛනික කොවිඩ් ආසාදිතීන් දිනෙන් දින ඉහළ යමින් පවතිනවා. ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදයේද ශ්‍රී ලංකාව තුල ව්‍යාප්ත වන මොහොතක ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම ඉතා වැදගත් බව අප යලි යලිත් සිහිපත් කර සිටිනවා. රෝගීන්ගේ යම් ප්‍රමාණයක වැඩිවීමක් තමා දකින්නේ. රෝහල් පද්ධතියට දරා ගන්න බැරි ප්‍රමාණයකට තාම වැඩි වෙලා නැහැ. නමුත් අපි කොහොමත්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ තත්ත්වයට මේක ගෙන යන්නට. අපි සියලු දෙනාම මේ මොහොතේ එකට පගේ වැඩ කරු. එවැනි රැල්ලක් මතු නොවි අපේ රට ආරක්ෂා කරගන්නත් පුළුවන් වේවි. ඔමික්‍රෝන් ප්‍රභේදය දැන් රටේ හමුවන රෝගීන්ගෙන් බහුතරයක් බවට අපි හඳුනාගෙන තියෙනවා. නමුත් සුළුෙන් හෝ තාමත් ඩෙල්ටා රෝගීනුත් ඉන්න බවත් අමතක කරන්න බෑ. මරණයපත් කිරීමට සහ සංකූලතා ඇති කිරීමට එම ප්‍රභේදයත් හේතු වෙනවා නෙවෙයි කියලා අපිට කියන්න පුළුවන් කමක් නෑ. ඔය නයිට් ක්ලබ් ගැන කතා කරාම ඒ තැන්වල ඔබ හිතනවද ඔය සෞඛ්‍ය මාර්ග උපදේශ වුන් ඉතා හොඳින් අනුගමනය කරනවා කියලා? විශේෂයෙන්ම නයිට් ක්ලබ්ස් වගේ තැන්වල සෞඛ්‍ය මාර්ගෝපදේශයන් ක්‍රියාත්මක වීමට තිබෙන්නා වූ ප්‍රයත්නය ඉතාමත්ම අවම බව රහමෙර පාලනය කළාට පසුව ඇතිවන්නා වූ තත්ත්වයන් යටතේ. ඒකම ඒ සඳහා විශේෂ අනුමැතියක් ලබා දීලා නැහැ. නයිට් ක්ලබ්ස් වලට අපි වහන්න කියලා කිව්වට පස්සේ අරින්න කියලා මේ වනතුරුත් නියමයක් ලබා දීලා නැහැ. යම් හේකින් එවැනි දේවල් ක්‍රියාත්මක වෙනවා නම් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමේ හැකියාව තියෙන්නේ ශ්‍රී ලංකා පොලිසියට. අපට එමෙන් තොරතුරු ලැබුණොත් අපි ඒ සම්බන්ධයෙන් පොලිසියත් සමග සාකච්ඡා කරනවා. නයිට් ක්ලබ් වහන්න කිව්ව නීතිය තාම එහෙමමයි ඇරලා තියෙනවා නම් ඒව නීති විරෝධී. ඇරලා තිබේ නම් සහ අර විදියට ඔබතුමා කිව්ව විදියට ක්‍රියාත්මක වෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ එසේ නොවිය යුතුයි. කොවිඩ් මර්ධනයේ එන්නතේ තෙවන මාත්‍රාව හේවත් බූස්ටර් එන්නත ලබා දීම මේ දිනවල දිවයින පුරා සිදු කරනවා. මෙරට කොරෝනා මර්ධනයේ එන්නත් කරන වැඩසටහන යටතේ බූස්ටර් මාත්‍රාව ලබාගත් සමස්ත පුද්ගලින් සංඛ්‍යාව මේ වන විට 153 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ ඊයේ දිනේ තවත් පුද්ගලින් 91619 දෙනෙකු බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගැනීමත් සමගයි. ඒ අනුව මේ දක්වා මෙරටදී බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගත් පුද්ගලින් සංඛ්‍යාව 53,64,788ක් බවයි වසංග රෝග විද්‍යායක කිය පැවසුවේ. මේ අතර බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ වයස අවුරුදු 12-17 අතර වයසේ පසුවන පාසල් ළමුන් 2000කට ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ලබා දීම අද සිදු කෙරුණා. කොවිඩ් පරීක්ෂණ සඳහා භාවිත කරන ද්‍රව්‍ය වලින් ඉතිරි වන අපද්‍රව්‍ය ප්‍රමාණය ලෝකයටම බරක් වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එය සාමාන්‍ය සෞඛ්‍ය ආශ්‍රිත අපද්‍රව්‍යෙන් 10 ගුණයකට වඩා වැඩි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරන්නේ. ඩෙන්මාර්කය සියලු කොවිඩ් සීමාවන් ඉවත් කිරීමට මෙවර විට කටයුතු කර තිබෙනවා. ඒ අනුව ස්වයන් හුදකලා වීමට ඇති නීතිමය බැඳීමද අවසන් වන බව එන රජය අද නිවේදනය කළා. කොවිඩ් එන්නත් සඳහා භාවිතා කරන සිරින්ජ පරීක්ෂණ කට්ටල හිස් එන්නත් බෝතල් ටොන් දහස් ගණනක් මේ වන විට ලෝකේ පුරා ගොඩ ගැසෙමින් පවතින බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ. මෙම අපද්‍රව්‍ය මිනිස් සෞඛ්‍යට සේම පරිසරයටද විශාල බලපෑමක් එල්ල කරමින් සිටිනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික නිලධාරිණී මැගි මොන්ට්ගොමරි මෙම තොරතුරු ප්‍රකාශ කළේ ජිනීවාහිදී මාධ්‍ය සාකච්ඡාවකට එක් විමිනුයි. මෙම ද්‍රව්‍ය බොහෝ රටවල් දහනය කරන අතර එමගින් තවත් බරපතල වායු දූෂණයක්ද සිදුවෙමින් පවතින බව ඇය පෙන්වා දෙනවා. මේ වන විටත් වීදුරු කුප්පි සිරින්ජ ඉදිකටු සහ ආරක්ෂිත පෙට්ටි ඇතුළු අපද්‍රව්‍ය ටොන් 102ක් පමණ ගොඩ ගැසී අවසන්. එසේම අත්වැසුම් පවා අතිවිශාල වශයෙන් ලෝකේ පුරා ගොඩ ගැසෙමින් තිබෙන බව ඇය පෙන්වා දෙනවා. මෙම වසංගතයට පෙර පවා ලෝකය සෞඛ්‍ය අපද්‍රව්‍ය බැහැර කිරීමේදී ඉතා දුර්වල තත්වයක් පෙන්වූ බවයි මැගි මොන් ගෝමරි පවසා ඇත්තේ. විශේෂයෙන් දියුණු රටවල් බොහෝ විට සායනික අපද්‍රව්‍ය දුගී රටවලට කන්ටේනර් පිටින් පටවා යවනවා. අප රටටද පසුගිය කාලයේ සායනික අපද්‍රව්‍ය කන්ටේනර් රැගෙන බව අමතක කළ යුතු නැහැ. මේ අතර ගෝලීය කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව 56,75,600 ඉක්මවා ගොස් ඇති බවයි ජෝන් හොප්ස්කින් විශ්වවිද්‍යාලය දත්තවලින් පෙන්වා දෙන්නේ. වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන පළමු රට ඇමරිකාවයි. දෙවනුවට වැඩිම මරණ බ්‍රසීලයෙන් වාර්තා වනවා. ඉන්දියාව තෙවනුවට වැඩිම කොවිඩ් මරණ වාර්තා කරන රටවල් අතරට එක්වනවා. ලොව පුරා කොවිඩ් ව්‍යාප්තිය ඉතා ඉහළ මට්ටමක පැවතුනද ඩෙන්මාර්කයේ මේ වන විට සියලුම කොවිඩ් සීමාවන් ලිහිල් කිරීමට පියවරගෙන තිබෙනවා. ඒ අනුව ඩෙන්මාර්කය කොවිඩ් සීමාවන් ඉවත් කළ පළමු රට බවට පත්වනවා. ඩෙන්මාර්ක් සෞඛ්‍යංශ පවසන්නේ කොවිඩ් වෛරසය සමාජමය වශයෙන් විවේචනාත්මක රෝගයක් ලෙස සලකන්නේ නැති බවයි. කෙසේ වෙතත් ඩෙන්මාර්ක් ජනගහනයෙන් 81%ක් පමණ පූර්ණ එන්නත්කරණයට ලක්කර අවසන් බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ.
දියරකුසත් එක්ක සෙල්ලම් නැහැ කියලා මොන තරම් කිව්වත් තරුණ මහලු වැඩිහිටියේ කොයි කවුරුත් මොහොතට හරිම ආදරෙයි. ඇලදොල ගංගාවල හැම කෙනෙක්ම කැමති දියනාන්න. මොන තරම් දැන්වීම් බෝඩ් පළ කරලා තිබුණත් ඒව දිහා බල බල ඒ තැන්වලම ජීවිතේ පූජා කරන ඊටම සෝචනීය වූ සිදුවීම් එකක් හෝ දෙකක් අද අපට දවසකට අහන්න ලැබෙනවා. මුහුදුරල ඕනම මොහොතක වෙනස් වෙන්න පුළුවන්. මුහුදට යන කිසිම කෙනෙකු ඇත්තටම මොහොතේ ගැඹුරපත් දන්නේ නැහැ. ඕනම මොහොතක දියසුලි ඇති වෙන්න පුළුවන්. ගංගා ඇලදොලත් එහෙමයි. අපේ රටේ වැඩියෙන්ම ඇලදොල ගංගා සහ මහ මොහොතට බිලිවන්නේම තරුණ ජීවිතයි. ලෝකයේ සමහර රටවල් පුංචි කාලයේ ඉඳලා පාසල් අධ්‍යාපනය තුල පිහිනීම සඳහා පුහුණුව ලබා දෙනවා. ජීවිත ආරක්ෂක ක්‍රම කියා දෙනවා. ඒක පාසල් අධ්‍යාපනයේ අනිවාර්ය අංගයක් ලෙස සමහර රටවල් පවත්වාගෙන යනවා. නමුත් අපේ රටේ පිහිනුම් තටාක තියෙන්නේ ඉතා සීමිත පාසල් සංඛ්‍යාවකට පමණයි. අපේ පාසල් විෂය තුල පිහිනීම් අනිවාර්ය නැහැ. ඒ නිසා රටේ තරුණ පරම්පරාවෙන් 75%කට වැඩියෙන් ඇත්තටම හොඳටම පීනන්න බෑ. සමහර ඇති හැකි දෙමාපියන් නම් දරුවන්ව සල්ලි ගෙවලා ස්විමින් ක්ලාස් අරන් යනවා. ජීවිතේටම පිහිනන්න පුරුදු පුහුණු උනේ නැති උනත් ඇලක් දොලක් දැක්කහම පැනලා නාන්න හිතෙනවා. ඒ නිසාම අපේ රටට වටිනා තරුණ ජීවිත විශාල සංඛ්‍යාවක් අහිමි වෙනවා. අදත් අලුත්කම මොරකල්ල වෙරළ තීරයේදී තරුණ ජීවිතයක් මොහොතට පිළිවුණා. තරුණයින් 6 දෙනෙකු මෙම මොහොත තීරයට දිය නෑමට ගොස් තිබෙනවා. මේ 6 දෙනාම ප්‍රසිද්ධ පාසලක සිසුන්. මෙම සිසුන් 6 දෙනාම මොහොත රැල්ලට ගසාගෙන ගොස් තිබෙනවා. වෙරළේ සිටි පුද්ගලයන් කිහිප දෙනෙකු තම ජීවිත පරදුවට තබමින් ක්‍රියාත්මක වී වහා සිසුන් 5 දෙනෙකුව බේරාගෙන තිබෙනවා. එහෙත් ඒ වෙන විටත් එක් සිසුවෙකුව මහ මොහොත පිළිගෙන අවසන්. රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න වලට විසඳුම් පෙනෙන තෙක් මානෙකවත් නැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඒ මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමි. ජාතන්ත්‍රවාදීක ගැටුකාරී ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා කියලා සඳහන් කරන විශේෂයෙන් ජනතා ප්‍රතිපරමුණයට විතර ප්‍රහාර එල්ල කිරීම පිළිබඳ ශ්‍රී ලංකන් දස්පක්ෂේ නායකතුමාගේ ඉරුකතුමාගේ අදහස් තමයි. ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ විතින් ප්‍රශ්න රාශියක් තියෙනවා. ඉතින් संविधान प्रश्न राशि अभी प्रश्न कथा अभी कथा कर प्रश्न विश्व කලගිනිහින ප්‍රදේශයේ පැවති ජාතික ජනබල වේගයේ සමුලුවක් අතරතුර එල්ල වූ බිත්තර ප්‍රහාරයට එරෙහිව අද එම බලවේගය පොලිස්පතිවරයාට පැමිණි ඉලක්ක ඉදිරිපත් කර තිබෙනවා. ජාතික ජනබල වේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කලගිනිහින ප්‍රදේශයේ පැවති ජනරැලිය අතරතුර පසුගියදා බිත්තර ප්‍රහාරයක් එල්ල වුණා. ප්‍රහාරයේ එල්ල කළ පුද්ගලයන් දෙදෙනෙක්ව එම අවස්ථාවේදී අල්ලාගෙන පොලිසියට බාර දීමට එම ස්ථානයේ සිටි පිරිස සමත් වුණා. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහ කණ්ඩායම් කිහිපයකට චෝදනා එල්ල වුණා. පැවති මාධ්‍ය හමුවකදී විජිත හේරත් මහතා ප්‍රකාශ කළේ ප්‍රහාරයට රජය සම්පූර්ණයෙන්ම සම්බන්ධ බවයි. මේ අතර එල්ල වූ බිත්තර ප්‍රහාරය සම්බන්ධ සිදුකරන පරීක්ෂණ ගැන සෑහීමකට පත්වන්නේ නැති බව පවසමින් ජාතික ජනබල වේගය අද පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. මේක නිකම්ම නිකං දේශපාලන රැස්වීමකට ඇවිල්ලා බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමක් හැටියට අපි සලකන්නේ නැහැ. මොකද මේ ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට අත්තරංගුවේ පසු වුණ දෙන්න කියලා කියන්නේ ඇවන්ගාඩ් සමාගමේ සේවය කරන දෙන්නෙක්. එහි අධිපති ජනාධිපතිවරයාගේ ඉතාම සමීපතම ගජේ. ඒ නිසා අපි පොලිස්පතිවරයාට කිව්වේ දැනටමත් මේ සම්බන්ධයෙන් කරන පරීක්ෂණ පිළිබඳව අපි සෑහීමකට පත්වෙන්නේ නැහැ. බිත්තර ගහපු
ඔවුන් අහුවෙලා තියෙන. බිත්තර ගහන්න එව්වේ කවුද කියලා දැන් කියන. ඒ දෙන්නේ කත්තඩංගුවේ ඉන්න. එහෙම තියෙද්දි SP දිසානායක මේක පෙරටු ගාමීන්ට හරි එහෙම නැත්තම් කාට හරි තල්ලු කරන්න හදනවා. ඒ නිසා SP දිසානායක මහත්තයාට කියන්න ඕනේ අපේ රටේ මිනිස්සු ওই ගොන්නු බැඳලා ගොඩක් කල් ඒ බෝම්බකාරයෝ හොයන්න බාරගත්ත ආණ්ඩුව බාර දුන්න ආණ්ඩුවද බිත්තර ගහන තැනට ඇවිල්ලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ බලයට ආවේ එක රටක් එක නීතියක් කියලා මේ රටේ හැමෝටම සමානව නීතිය ක්‍රියාත්මක කරනවා කියලා. හැබැයි දැන් දින හතරක් ගත වෙන තුරු මේ දෙදෙනා තාම උසාවිට ඉදිරිපත් කළා නෑ. මෙම පැමිණිලි කළ තියෙද්දි මේ අනාවරණයන්ගෙන් සිද්ධ වෙන කරුණු මත දන්වැලේ චේන් එකේ කෙරෝලේ ඉන්නේ කවුද කියලා එලිදරව්වෙමින් යනවා. එතකොට පොලිසිය පස්ස ගහන්නේ අපිට සැකයක් තියෙනවා මේ ප්‍රමාදය සිද්ධ වෙන්නේ ඒ නිසාද කියලා. අපිට ඉතාම පැහැදිලි මේකේ පිටිපස්සේ ඉන්නේ කවුද කියලා. මේ ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරුන්ටත් ඇඟිලි දික් වෙනවා මේ කටයුත්ත වෙනුවෙන්. කවුද ගහගත්තද ගැහුවද කියන කාරණේ ඉස්සෙල්ලා හොයන්න ඕනේ. මොකද අපේ දේශපාලනයේ බොහෝ වෙලාවට මේ ගහගෙන ගැහුවා කියන සංස්කෘතියක විපක්ෂයේ අයගේ තියෙනවානේ. විපක්ෂය වෙන්න පුළුවන් ආණ්ඩු පක්ෂය වෙනවා රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ ජනතාවට නායකත්ව දෙන දේශපාලඥයෝ සහ දේශපාලන සංස්කෘතියක් නිසා. එකිනෙකා ඇන කොටා ගන්න, මරා ගන්න, බිත්තර ගහ ගන්න, මිරිස් කර ගන්න, ඇඟිලි දික් කර ගන්න දේශපාලන සංස්කෘතියක් නෙවෙයි. අද ඉල්ල කරන්නේ බිත්තර ප්‍රහාරයක් වෙන්න පුළුවන්. හෙට මේ බිත්තර වෙනුට ගලක් වෙන්න පුළුවන්. ඒ ගල වෙනුට තව දෙයක් වෙන්න පුළුවන් ඊළඟට එන්න. ඒ වගේම ඒක වහන්න දැන් මේ කරන්න හදන නාඩගමත් මේ දෙකම පැහැදිලිවම අපි හෙලා දකින්නවා. මේ සම්බන්ධයෙන් බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්ඩකොන් මහතාද අදහස් දැක්වුවා. එම සිද්ධිය සම්බන්ධව ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී අත්තරගල්ල විසින් මේ වෙනකොටත් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරලා තියෙනවා. මේ සිද්ධියට අදාළ සියලුම CCTV දර්ශන නරඹලා ඒ වගේම සිද්ධිය වුණු අවස්ථාවේදී ස්ථානයේ ඉච්චපු පුද්ගලයන් 24 දෙනෙක්ගේ පමණ ප්‍රකාශ වේද සටහන් කරලා තියෙනවා. ඒ වගේම මේ සිද්ධියෙන් පසුව පොලිසියට බාර දුන්න පුද්ගලයන්ගේ ප්‍රකාශ සටහන් කරලා තියෙනවා. ඒ සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන් අනාවරණය කරපු කරුණු සමග තාම ගැඹුරින් විමර්ශනය කරලා තියෙනවා. ඒ සම්බන්ධව සුසු ක්‍රියාමාර්ග ගැනීමට ඉවර කරන් තියෙනවා. අධ්‍යාපනයට ගරහන කුහක දේශපාලන සංස්කෘතියට තිත තැබීමට තමන් සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ නොච්චාගම විද්‍යා ප්‍රදීප මහා විද්‍යාලයේ පැවති සක්වල 13 වන වැඩසටහනට එක් වෙමින්. අද මේ දුෂ්කර ප්‍රදේශවල දුෂ්කර පාසල්වලට සක්වල වැඩසටහන ගෙන යනකොට සජිත් ප්‍රේමදාසගේ මේ බෙදිල්ලෙන් වැඩක් නැහැ කියලා කියන්නේ. මේ දේශපාලන ශාස්ත්‍රයේ නායකයෝයි කියාගන්න කොට්ටාසයක් ඉන්නවා. මේ අද මේ පාසලට මේ පරිගණක යන්ත්‍ර දෙනවට විරුද්ධ. මං හිතන්නේ එයාගේ තියෙනවා යම් කිසි සමාජ ඊර්ෂ්‍යාව. ඒ සමාජ ඊර්ෂ්‍යාව තමයි මේ අධ්‍යාපනය ලැබෙන්න ඕන තමන්ගේ දුව පුතාට පමණයි. මේක මේ රටේ ගොවියගේ දිහිවරයාගේ කම්කරුවාගේ දුප්පතාගේ මධ්‍යම පාන්තිකයාගේ රාජ්‍ය සේවකයාගේ සාමාන්‍ය ජනතාවගේ ඒ අයගේ දුවලා පුතාලට මේව හරියන්නේ නැහැ. හැමදාම තියන්න ඕන ඒ අයව අර ඉපැරණි අධ්‍යාපන ක්‍රමවේදය සහ ඒ මෙවලම් සහ උපකරණ තුන. ඒ අයගේ බලාපොරොත්තුව දේශපාලනයට ආවඩන වහල් භාවයේ තවදුරටත් පවත්වාගෙන ගිහිල්ලා පැරණි ක්‍රමවේද තුල අපේ රටේ 43 ලක්ෂයක් පාසල් දූ දරුවන් පල් වෙනවා දකින්නටයි මේ සක්වල වැඩසටහනට විරුද්ධ අය දකින්න දැක්. අධ්‍යාපනික වශයෙන් සම්පත් අඩු පාසලක දූ දරුවන්ට ආධාර උපකාර කරන්නට හදනකොට එයට විරුද්ධ වෙන කුහක දේශපාලන සංස්කෘතියට අපි නැවතීමේ ලකුණ තවන්නට අධිකරණ වාර්තා උපවත් කිහිපයක් වෙතයි දැන් අවධානය. බොරැල්ල දේවස්ථානයේ බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් අතරංගොඩගත් තිදෙනෙක්ව නිදහස් කරන ලෙස අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නියෝග කර තිබෙනවා. නමුත් එම සිද්ධිය සම්බන්ධයෙන් අතරංගොඩගත් විශ්‍රාමික වෛද්‍යවරයා තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කරනවා. බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ තිබී ජනවාරි 11 වෙනිදායි මෙම අත් බෝම්බය සොයාගත්තේ. විමර්ශනයක් පැවැත්වීමේ කොන්දේසියට යටත්ව අතුරුලියේ රතන හිමියන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීදුරය අහිමි කිරීමේ ලිපිය ඉවත් කර ගැනීමට සූදානම් බව අපේ ජනබල පක්ෂය අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. සිය පක්ෂ සමාජිකත්වය අහිමි කිරීමට අපේ ජනබල පක්ෂය ගෙන තිබෙන තීරණය බල රහිත කරන ලෙසilla අතුරුලියේ රතන හිමියන් විසින් ගොනු කර ඇති පෙත්සම අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය, HMD නවාස් සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ මෙම දැනුම් දීම සිදු කළා. එහිදී අපේ ජනබල පක්ෂය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්මාන් කාසිම් අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් නව විමර්ශනයක් පැවැත්වීමේ කොන්දේසියට යටත් පෙත්සම්කාර රතන හිමියන්ගේ මන්ත්‍රීදුරය අහිමි කිරීමේ ලිපිය ඉල්ලා අස්කර ගැනීමට තම සේවාදායකින් පියවර ගන්නා බව දන්වා සිටියා. ඊට විරෝධය පළ කරමින් රතන හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා සිය සේවාදායකයාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීදුරය අහිමි කිරීමේ ලිපිය ඉල්ලා අස්කර ගන්නේ නම් එය සම්පූර්ණයෙන්ම ඉවත් කරගත යුතු බව දන්වා සිටියා.
අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියදී සිය නීත්‍යානුකූල ආදායම අභිබව රුපියල් මිලියන 75කට ආසන්න වත්කම් සහ මුදල් අයතා ලෙස අත්පත් කරගත්තේ යයි චෝදනා එල්වී සිටින අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ විභාගය ජුනි මස 17 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළා. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලාගේ ඇප ඉල්ලීම පිළිබඳව නියෝගය ලබන 7 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචන අධිකරණයේ නිවේදනය කළා. අනුතුරුදායක ගෘහස්ත එල්පී ගෑස් සිලින්ඩර් අලෙවි කර කාන්තාවක මිය යාමට සැලසීම සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති අධ්‍යක්ෂ මණ්ඩලය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා ඇතුළු බලධාරීන් තෙරෙහිව සාවතී නොවන මිනිමරුම් සම්බන්ධයෙන් අපරාධ චෝදනා යටතේ නඩු පැවරීමට පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාට සහ නීතිපතිවරයාට නියෝග කරන ලෙසilda අභියාචන අධිකරණයට රීට් පෙත්සමක් ඉදිරිපත් වී තිබෙනවා. කුණ්ඩසාලේ නතරම්පොත ප්‍රදේශයේ පදිංචි මියගිය කාන්තාවගේ සැමියා සහ දරුවන් මෙම පෙත්සම ගොනු කර තිබෙනවා. දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගය. දේශීය සුවිශාලතම ඉතුරුම් විශේෂිත මූල්‍ය ආයතනය වෙන ජාතික ඉතිරි කිරීමේ බැංකුව RTGS සමාජිකත්වය ලබා ගැනීමේ සුවිශේෂී අවස්ථාව ඊයේ දින උත්සවාකාරයෙන් සමරනු ලැබුවා. එම අවස්ථාවට මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කප්‍රාල් මහතා, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපතිනි කේශුලා ජයවර්ධන මහත්මිය ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියා. අද අපි රියල් ටයිම් ග්‍රොස් සෙටල්මන්ට් සිස්ටම් කියලා කිව්වම බොහෝ දෙනෙක් කියනවා ඇති මේක වචන මාලාවක් නේද? මේක පිටපස්සේ කොච්චර දැනන්ත සංකීර්ණ පද්ධතියක් තියෙනවද කියලා බොහෝ දෙනෙක් තේරුම් ගන්නේ නැහැ. මේ සියලු දෙනා ඉතා විශාල වගකීමක් දරාගෙන තමයි මේ කටයුත්තක් සිදු වෙන්නේ. අපි සමානක් කරලා දකිනවා යම් ගනුදෙනු ඉතාමත් පහසු ගනුදෙනු වෙන්නේ. මේ ක්‍රෙඩිට් කාඩ් එක ස්විට්සර්ලන්තයේ ජනීවා නගරේ හරි තව කොහේ හරි ස්වයිප් කරද්දී මෙහේ කොළඹ බැංකුවක ඩෙබිට් වෙන්නට නම් ඒ නිකම්ම සිදු වෙන්නේ නැහැ. ඒ දැවැන්ත ජාලයක් කරහා තමයි ඒක සිදු වෙන්නේ. ඉතින් එය අපි නොදැක්කට ඒ පද්ධතිය හරියට ක්‍රියාත්මක වුණොත් තමයි ඒ කාර්ය සාර්ථකව කෙරෙන්නේ. බලපත්‍රලාභී විශේෂ බැංකුවක් විදිහට RTGS ජාලය තුළ ක්‍රියාකාරී සමාජයකට ලද පළමුවෙනි බැංකුව බවට පත් වෙන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව කියන එක මම මේ අවස්ථාවේ පැහැදිලි කරනවා. මම ගිය දවස්වල තුල මේ පහසුකම් හඳුන්වා දීමෙන් ඇත්ත වශයෙන්ම අන්තර් බැංකුවේ විභාග අරමුදල් හුවමාරු සම්බන්ධයෙන් මේ විදි මේ රටේ විශාල පරිවර්තනයක් සිද්ධ වෙලා තියෙනවා. ඊට හේතුව වුණේ RTGS හරහා සිදු කරන වඩා ආරක්ෂාකාරී හා වේගවත් සිදු කිරීමට හැකියාව තිබීම. ඒ නිසා ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ දශක පෙර අධික කාලයක් RTGS පහසුකම් ලබා ගන්න උත්සාහ දැරුවා. අධිපතිතුමනි, මම සුදුරටපත් වෙනවා අවුරුදු 10ක් තිස්සේ මගේ සාමාන්‍ය අධිකාරිවරුන් සියලු දෙනාම ඉල්ලුම් මේ ඉල්ලීම මම සභාපතිනි වශයෙන් කටයුතු කරන අවදී ඔබතුමාගේ දෑතින්ම සියතින්ම මල්පල ගැන්වීමක් මට සතුටක් විශාල අභිමානයක්. එයාට ලංකා සමාගම මෙරට තුළ වාර්තා වූ ඉහළම අන්තර්ජාල වේගය වාර්තා කරමින් වාණිජ ජාලයක් කරහා සජීවී 5G ජාලය අත්හදා බැලීම් සිදු කරනු ලැබුවා. දුරකථන ක්ෂේත්‍රය ගත්තොත් මේ ලටක් හැටියට මේ සාක්කලා ඉදිරියෙන් ඉන්න රටක්. ඇත්තටම ගොඩක් පැරමීටරකින් අපිට ඉදිරියෙන් ඉන්නේ. ඉතින් අපිට මේ ගැන බොහොම ආඩම්බරයි. අපි බලාපොරොත්තු වෙනවා ඉතාමත්ම කෙටි කාලයකින් මේ රජයේ දැනට ප්‍රකාශ කරලා තියෙන මේ ප්‍රතිපත්ති අනුව ඒකට උර දීලා ඉතාමත්ම කෙටි කාලයකින් මේ 5G තාක්ෂණය අපේ නගරයට ගමට ලංකාවේ අස්සක් මුල්ලක් නාර අරගෙන යන්න. ප්‍රධාන ප්‍රවෘත්ති අවසන් රාත්‍රී 9:35ට යලිත් හමු යමු. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.